වර්තමානයේ සිටීමට ඉඩ දෙන අධ්‍යාපන ක්‍රමයක් ශ්‍රී ලංකාවේ පාසල්වල හෝ විශ්වවිද්‍යාලවල නැහැ. ඒ වෙනුවට ඇත්තේ සිටිය යුතු දේ උගන්වන අධ්‍යාපන ක්‍රමයක්. මෙහි අවසාන ප්‍රතිඵලයක් වන්නේ ජයතිලකයන් වැනි විශිෂ්ට නිර්මාණකයන් බිහිවීම අනාගතයේදී ක්‍රමයෙන් හීනවීමයි. ඒ වෙනුවට ඉදිරි දැක්මක් නැති අනුකාරකයන් රොත්තක් බිහිවීමට ඉඩ තිබෙනවා. එවිට මිනිසා හා ගිරවා අතර වෙනසක් සොයා ගැනීමද අපහසු වෙනවා. සුබ දවසක් කියලා පිළිගන්නවා. අදත් මගේ යාළුව හැමදෙනාම මගේ YouTube channel එකට. අද මම කතා කරන්නේ කේ ජයතිලක මහතා ගැන. සිංහල සාහිත්‍ය ශාස්ත්‍රයේ උන්නතිය උදෙසා මහා මෙහෙයක් කළ ලේඛකයෙකු වශයෙන් කේ ජයතිලකයන් හඳුන්වන්න පුළුවන්. ඔහු 1926 ජූනි මාස 26 වෙනි දින ගම්පහ දිස්ත්‍රික්කයේ රදාවාන කින්නි මහර මැදිහේන ගම්මානයේ උපත ලැබුවා. ජයතිලකයන්ගේ පියාණන්ගේ නම කළුආරච්චි ගමගේ අරණෝලි සප්පුහාමි වුණා. මව මන්තුමා අමරසේකර ආරච්චිගේ පොඩි නෝනායි. ජයතිලකයන් පවුලේ දෙවනි දරුවා වුණා. මෙම ශිෂ්‍ය රදාවන පිරිමි පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවා. පසු කලක හේ කොළඹ ලෝරන්ස් විද්‍යාලයට ඇතුල් වුණා. එහෙදී සිය ඉංග්‍රීසි භාෂා ඥානය වර්ධනය කර ගැනීමට ජයතිලකයන් කැප වුණා. මේ තරුණයා ද්විතීක අධ්‍යාපනය ලබා ගැනීමෙන් පසුව පවුලේ ආර්ථික දුෂ්වලතා ජය ගැනීම සඳහා වරින් වර කඩවල් කීපයක රැකියා කළා. අවසානයේදී ජයතිලකයන් විදුක අධ්‍යාපන ආයතනයක රැකියාවක් සොයාගත්තා. එහි රැකියාව කළ අතර හෙතෙම පෞද්ගලිකව අධ්‍යාපනය හැදෑරුවා. පසු කලක ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය දිනා ගන්න තන්න ජයතිලක ප්‍රවීණ භාෂා වශයෙන් සැලකෙන පාලි හා සංස්කෘත පිළිබඳ දැනුමද ප්‍රගුණ කරගත්තා. පසුව ඔහු සිය රැකියාවට සමුදී ලේඛන කලාව ජීවන වෘත්තිය කරගත්තා. අනතුරුව එතුමා තමන්ටම යන මුද්‍රණාලයක් පවා ආරම්භ කළා. එය ප්‍රදීප ප්‍රකාශකය නමින් හැඳින්වුණා. මේ අනුව ජයතිලක මහතා රැකියා සොයන්නෙකු නොවි රැකියා දෙන්නෙක් බවට පත් වුණා. ජයතිලකයන් වෙත ඒකකයෙකු වශයෙන් රසිකයන් අතරට එන්නේ ඔහු විසින් රචිත දිව්‍යෝග විචාරය නම් ග්‍රන්ථය පළ කිරීමෙන්. අනතුරුව ඔහු කෙටි කතා සංග්‍රහ කිහිපයක් පළ කළා. පුනරුත්පත්තිය ජයතිලකයන් විසින් නිර්මිත ප්‍රථම කෙටි කතා සංග්‍රහයයි. පසුව හේ කට සහ මල් වජිර පබ්බත අතිර්ණේ හේවත් එකගෙයි අවුරුද්ද නොනිමි සිත්තම සහ වෙනත් කතා දියණිය ආපසු එන කෙටි කතා සංග්‍රහ පළ කළා. මීට අමතරව ජයතිලක නවකතා රචකයෙකු වශයෙන්ද නමක් දිනාගත්තා. ඉතින් මේ වීඩියෝ වගේ තවත් වැදගත් වීඩියෝ බලන්න දැන්ම අපිව subscribe කරන්න. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සමතක් කරන්න. ඉතින් පළකල පළමු නවකතාවන පරාජිතය රසිකයන්ගේ ප්‍රසාදයට පාත්‍ර වුණා. අනිතරු මේ ලේඛකයා තවත් නවකතා රැසක් පළ කළා. චරිත තුනක් දෙලවට නැති අය අදිෂ්ඨානය රාජපක්ෂ වලව්ව කාලේ අයන්තේ माया मालिकाव पिता मग पुंचिराल पुंचिराल के मरणय अप्रसन्न कथावक मत संबंधाय पिया सह पुत्तु महालिकु के प्रेम कथावह वरणय छंदेह मनापयन नवकथा जयतिलकयन निर्माणुना मे नवकथा अतुरिन චරිත තුනක් හා පුංචිරාල ගැමි සමාජ පසුබිම් පදනම් කරගෙන රචිත ඉතා රසවත් නිර්මාණ දෙක ගැමියන්ගේ සිතුම් පැතුම් ජීවන ගැටලු ආදී මෙම නවකතා දෙකෙහි විවරණය කරනවා. චරිත තුනන් නවකතාව එකම පවුලේ සහෝදරයන් තිදෙනා අතර දක්නට ලැබෙන ගති ස්වභාවයන්ගේ විවිධත්වය කලාත්මකව ඉදිරිපත් කර තිබෙනවා. කතුවරයා ගැමිබස යෙදීමේදී චරිත නිරූපණයේදී දක්වන කුසලතාව මේ නවකතාවෙන් මනාව පෙනෙනවා. පුංචිරාල නවකතාවේ නන්දන හා සුයිමලි දෙදෙනාගේ චරිතවලින් නිරූපණය කෙරෙන්නේ ළමා අවදියේ තිබෙන සහෝදර බැඳීම් විවාහයෙන් පසු දෙදරා යන ආකාරයයි. වර්ණය ඡන්දය හා මනාපය වර්තමාන දේශපාලන තත්ත්වය විෂය කරගෙන රචිත නවකතාවක්. මේ ලේඛකයා ළමා සාහිත්‍ය ප්‍රගමනයේ වෙනුවෙන්ද සැලකිය යුතු සේවයක් කළා.
ඔහු ළමයින්ට ගැළපෙනසේ සරල බසින් ළමා කෘති 10ක් පමණ නිර්මාණය කර තිබෙනවා. එම නිසා එතුමාගේ ළමා සාහිත්‍ය නිර්මාණ ළමයි අතර ප්‍රචලිතයි. ජයතිලකයන් විසින් රචිත ළමා සාහිත්‍ය ග්‍රන්ථ අතර මිහිපිට සුරපුර, ඔරලෝසුවා, පුංචි වලාකුල සහ පුංචි පුතා, ඉරණුබරලා, ඩිංගිරි, වනසරණ, රුවන් කුමාරි ඉස්සරහ බලන්නෝහා අයියේ නංගේ කැපී පෙනෙනවා. මේන් ගම්මෙ වන්නේ ජයතිලකයන් ළමා නිර්මාණයන්ගේ උන්නතිය සඳහා විපුල සේවාවත් කර තිබෙන බවයි. ජයතිලක සාහිත්‍ය නිර්මාණවලට පමණ සීමා නොවී සාහිත්‍ය විචාර ග්‍රන්ථ කිහිපයක් පළ කළා. ඒවා අතරින් කතා කලාවේ විකාශනය, සාහිත්‍ය විචාර සටහන්, සිංහල නවකතා කලාවේ සංස්කෘතික පදනම, නවකතාව හා සමාජය, නූතන සිංහල ව්‍යාකරණයේ මුල්පොත, සාහිත්‍ය විචාර චින්තාවලිය, ජාතික සාහිත්‍ය හා ව්‍යසන්තර, සාහිත්‍ය නිර්මාණයේ මුල්පොත, සමාජ ප්‍රගතිය හා සාහිත්‍යන ග්‍රන්ථ, සාහිත්‍ය විචාර හා ශාස්ත්‍රීය වටිනාකමකින් යුක්තයි. ජයතිලකයන් විසින් විචාරාත්මක සංස්කරණ කිහිපයක්ද පළ කළා. විමර්ශන සහිත මයුර සංදේශය, විමර්ශන සහිත කෞසල මිනහා, කාව්‍ය විමර්ශන සහිත සිදස් සගරාව, විමර්ශන සහිත සංදේශය, සීගිරි ගීමේ අතරින් කිහිපයක්. ජයතිලකයන් විසින් සිංහල සාහිත්‍ය දියුණු කිරීමට පමණක් නොව ලේඛකයන්ගේ සුභසිද්ධිය වෙනුවෙන්ද කටයුතු කළා. එතුමා වෙන ලේඛකයන් සමග එකතු වී සිංහල ලේඛන සංගමය පිහිටෙව්වා. එම සංගමයේ ප්‍රථම භාණ්ඩාගාරික ලෙස හෙතෙම කටයුතු කළා. 1997 සිට 2001 කාලය තුළ ජයතිලක ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති ධුරයද දරුවා. එම කාලය තුළ ඔහුගේ එකම කෘතියකටවත් එතුමා රාජ්‍ය සම්මානයක් ලබා ගත්තේ නැහැ. ජීවිතයේ සැදැ සමයේදී ඔහු තමා සතු තිබූ සියලු පොත්පත් ගමේ පුස්තකාලයට පරිත්‍යාග කළා. මේ උදාර ලේඛකයා 1911 සැප්තැම්බර් මාසයේ 14 වන දින දැන් සමුගත්තා. ජයතිලකයන්ගේ මරණයෙන් පසුව උපන් ගමට අනපේක්ෂිත භාග්‍යයක් උදා වුණා. එනම් ඔහුගේ ගමට යාම සඳහා ආණ්ඩුව විසින් තාරපාරක් ඉදිකර දීමයි.